ආයුබෝවන් දරුවනි ආයුබෝවන්. හොඳයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව සහ විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳව. ඔබට මතක ඇති අප ගිය සතියේ සාකච්ඡා කරා සරල ඉලෙක්ට්‍රෝඩයක් විවිධ ඉලෙක්ට්‍රෝඩ වර්ග සරල ඉලෙක්ට්‍රෝඩ පිළිබඳව සාකච්ඡා කරා. එදී අපි ඔබ දැනගත්තෙහිදී සරල ඉලෙක්ට්‍රෝඩයේ විභාවය මැන ගැනීම සඳහා කිසියම් සම්මත ඉලෙක්ට්‍රෝඩයක් අවශ්‍යයි කියලා. ඒ සඳහා අප තෝරාගන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ. කිසියම් සරල ඉලෙක්ට්‍රෝඩයක් සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව ඇතිකරන විභවය සම්මත තත්ත්වය යටතේ තිබෙන ඉලෙක්ට්‍රෝඩයක් සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව ඇතිකරන විභවය තමයි අපි සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් එක එක මූලද්‍රව්‍යවල ඒ මූලද්‍රව්‍ය සාධන ඉලෙක්ට්‍රෝඩවල විභව මැනගන්න. දැන් අප උත්සාහ කරනවා ඊළඟට කොහොමද ඉලෙක්ට්‍රෝඩයක විභවය මැන ගැනීමට උත්සාහ කරන්නේ කියලා. නැත්නම් අපි බලමු කොහොමද ඉලෙක්ට්‍රෝඩයක විභවය මැනගන්නේ කියලා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව. හොඳයි. දැන් අපි බලමු ඉස්සෙල්ලා අපි බලමු සම්මත තත්ත්වයටදී තිබෙන ඉලෙක්ට්‍රෝඩය. මේ සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩයක්. මේ ඔබට මා දක්වා තිබෙන්නේ සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩය. දැන් මේ ඉලෙක්ට්‍රෝඩයේ විභවය මැන ගැනීමට මට අවශ්‍ය වෙනවා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයක්. මේ බලන්න. මෙන්න මං සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයක් සකස් කරගත්තා. දැන් ඔන්න තිබෙනවා සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩයක් තිබෙනවා. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයක් තිබෙනවා. සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩයක් තිබෙනවා. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයක් තිබෙනවා. මට අවශ්‍ය කුමක්ද? මේ සින්ක් ඉලෙක්ට්‍රෝඩයේ විභවය මැනගන්නට අවශ්‍යයි. දැන් මම කරනවා මෙන්න මෙහෙම වැඩක්. සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩයේ සින්කූර සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ ප්ලැටිනම් කූර සමග සම්බන්ධ කරනවා. හොඳයි. දැන් මම මොකද්ද කරන්නේ? සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩයේ සින්කූර සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ ප්ලැටිනම් කූරට වෝල්ට් මීටරයකින් සම්බන්ධ කරනවා මෙන්න මේ ආකාරයට. බලන්න. මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරනවා. දැන් මම අහන්නේ මේ වෝල්ට් මීටරේ පාඨාංකයක් දැක්වෙයිද? එනම් සින්ක් ඉලෙක්ට්‍රෝඩේ විභවය සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව අගයක් ලබා දෙයිද මේ වෝල්ට් මීටරේ? ඔබගෙන් මම මේ ප්‍රශ්නය අහමි. සින්ක් කූරත් පැටලම් තහඩුවත් සන්නායක මගේ සම්බන්ධලා තිබුණාට ඉලෙක්ට්‍රෝඩ දෙකෙහි ද්‍රාවණ එකිනෙක සම්බන්ධලා නැහැ. ඒවිත පරිපථය අසම්පූර්ණයි. ඔව්. ඒ නිසා වෝල්ට් මීටරේ පාඨාංකය නොපෙන්නේ. පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ ප්ලැටිනම් තහඩුවත් සින්ක් ඉලෙක්ට්‍රෝඩේ සින්ක් තහඩුවත් සන්නායක මගින් සම්බන්ධ කර තිබෙනවා. නමුත් මේ ඉලෙක්ට්‍රෝඩ දෙකෙහි ද්‍රාවණ එකිනෙකට සම්බන්ධ වෙලා නැහැ. එකිනෙකට සම්බන්ධ වෙලා නැහැ. ඒ නිසා වෝල්ට් මීටරේ පාඨාංකයක් පෙන්වන්නේ නැහැ. දැන් අප එහෙනම් කුමක්ද කළ යුත්තේ? කුමක්ද කළ යුත්තේ? මේ ද්‍රාවණ දෙක එකිනෙක සම්බන්ධ කරගන්න ඕන. හොඳයි, අපි හිතමු මෙන්න මෙහෙම වැඩක් ඕකට අපි කරනවායි කියලා. මේ ද්‍රාවණ දෙක සම්බන්ධ කරනවා මම. මේ ද්‍රාවණය සම්බන්ධ කරන්න අවශ්‍යයි මේ ද්‍රාවණය. මේ ද්‍රාවණ දෙක මම ලෝහ කූරකින් මේව සම්බන්ධ කරනවා. මේ ද්‍රාවණ දෙක ලෝහ කූරකින් සම්බන්ධ කරනවා. එතකොට කුමක්ද වෙන්නේ? සන්නායක තුලින්
විද්‍යුද්ධාරාවක් ගමන් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ආකාරයට. නමුත් ද්‍රාවණවල විද්‍යුත් සන්නායනය සම්බන්ධ කරන්න බෑ ලෝහ කූරකින්. මොකද ද්‍රාවණ තුලින් විදුලිය සන්නායනය කරන්නේ අයන අයනවල සංචරණය මගින් තමයි ද්‍රාවණ විද්‍යුතේ සන්නායනය කරනු ලබන්. එහෙනම් මේ ද්‍රාවණ දෙක අපට එකිනෙක සම්බන්ධ කරන්න ලෝහ සන්නායකයකින් පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. එහෙමනම් අපි මේ ද්‍රාවණ දෙක සම්බන්ධ කරන්නේ කොහොමද? බලමු අපි කොහොමද සම්බන්ධ කරන්න පුළුවන් විදිය කියලා. මේ ද්‍රාවණ දෙක සම්බන්ධ කරන්න පුළුවන් දරුවනේ, මේ ද්‍රාවණ දෙක සම්බන්ධ කරන්න පුළුවන් විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණයක් පුරවපු U නලයකින් සම්බන්ධ කරන්න පුළුවන්. මම U නලේ පිළියෙල කරගන්න ආකාරය පසුව ඔබට කියා දෙන්න. මා කියන්නම් මේ ද්‍රාවණ දෙක සම්බන්ධ කරන්න ඕන විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණයකින්. අපිට පුළුවන් මේක ලේසියෙන් පිළියෙල කරගන්න. ලේසියෙන් පිළියෙල කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙනවා ඒකට විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණයක්. මේකට අපි කියන්නේ ලවණ සේතුව කියලා. එතකොට ලවණ සේතුවකින් තමයි මේ ද්‍රාවණ යුගල සම්බන්ධ කරගන්න පුළුවන්. සම්බන්ධ කරන්න පුළුවන්. හොඳයි, ලවණ සේතුව පිළියෙල කරන ආකාරය අපි පසෙකට තිබෙලා දැන් අපිට පුළුවන් මේ සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩේ විභවය සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව මේ වෝල්ට් මීටරේ සටහන් වෙනවා. එතකොට ද්‍රාවණ දෙක අප සම්බන්ධ කරලා තිබෙන්නේ ලවණ සේතුවකින්. දැන් හොඳට අධ්‍යයනය කරන්න, සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩේ තිබෙනවා, සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ තිබෙනවා. මේ සින්ක් ඉලෙක්ට්‍රෝඩේ සහ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය වෝල්ට් මීටරයකින් සම්බන්ධ කරලා ද්‍රාවණ සම්බන්ධ කරලා තිබෙනවා ලවණ සේතුවකින්. මේ විභවය සැබැවින්ම මැනගැනීමට අවශ්‍ය වන්නේ විභව මිතික ක්‍රමයක්. එතකොට තමයි නිවැරදි අගය ඔබට ලැබෙන්නේ. කෙසේ වෙතත් රසායන විද්‍යාවේදී ප්‍රමාණවත් වන ආකාරයේ අගයක් ලබා ගන්න විශාල විභව විශාල ප්‍රතිරෝධයක් තිබෙන වෝල්ට් මීටරයක් පාවිච්චි කරොත් අපිට සැලකිය යුතු තරමේ හොඳ අගයක් ලබා ගන්න පුළුවන්. දැන් බලමු අපි ඊළඟට කොහොමද කියලා මේ ලවණ සේතුවක් පිළියෙල කරගන්න ආකාරය. මේ තිබෙන්නේ ලවණ සේතුවක් පිළියෙල කරගන්න අපි පාවිච්චි කරන උපක්‍රමය. අපි වීදුරු බටයක් නවා ගන්න පුළුවන් U නලයක් ආකාරයට. ඊට පස්සේ මේ ද්‍රාවණය තුළට මේ U බටය තුළට අපිට පුරවා ගන්නට පුළුවන් මෙන්න මේ සංයෝගවල ජලීය ද්‍රාවණ. පොටෑසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් පිළියෙල කරගන්න පුළුවන්. පුරවා ගන්න පුළුවන්. KCl ද්‍රාවණයක් පුරවලා මේ U හැඩේ වීදුරු නලයට අපි පුළුන් කැබලි දෙකකින් මේ අග්‍ර දෙක සිර කරනවා. එතකොට අපිට පුළුවන් ලවණ සේතුවක් පිළියෙල කරගන්න. මේ ලවණ සේතුව සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් පොටෑසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක්. එහෙම නැත්නම් ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක්. එහෙම නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක්. එසේත් නොමැතනම් පොටෑසියම් නයිට්‍රේට් ජලීය ද්‍රාවණයක් භාවිතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දරුවනි. දැන් ওই ලවණ සේතුවක් වෙනුවට අපිට ඕනම් පුළුවන් අපිට ඔය යූ හැඩයට නවපු වීදුරු බටයක්ම වුණේ නෑ. අපිට රසායනාගාරයේදී මේ ද්‍රලීය ද්‍රාවණ දෙක සම්බන්ධ කරන්න අපිට වුණනම් පාවිච්චි කරන්න පුළුවන් පෙරහන් කඩදාසියක්, ඔය කියපු ද්‍රාවණ වලින් පොගවල ද්‍රාවණ දෙක සම්බන්ධ කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔබට පුළුවන් වුණනම් පහන්තිරයක්. පහන්තිරයකින් පුළුවන් මේ ද්‍රාවණ දෙක සම්බන්ධ කරන්න. ඒ පහන්තිරයේ පොගවනවා පොටෑසියම් ක්ලෝරයිඩ් නැත්නම් ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක. එසේ නැත්නම් පුළුම් කෑල්ලක් කරගන්න, දිගට පුළුම් තීරුවක් අරගෙන මේ පුළුම් තීරුව පොඟවන්න මේ ද්‍රාවණ වලින් පොඟවල එකිනෙක සම්බන්ධ කරන්න ද්‍රාවණ දෙක. එතකොට අපිට හම්බ වෙනවා ලවණ සේතුවක්. එතකොට අපිට රසායනාගාරයේදී තිබෙන පහසුකම් අනුව අවශ්‍යතාවය අනුව අපිට පුළුවන් පහසුවෙන් ලවණ සේතුවක් පිළියෙල කරගන්න. ඒ කියන්නේ බලන්න මම කිව්වේ ලවණෙන් ඔය ලවණ වලින් තෙමන ලද පෙරාන් කඩදාසියක් හෝ පහන්තිරයක් වුණත් අපිට පුළුවනි පාවිච්චි කරන්න මෙහි ලවණ සේතුව හැටියට. කලින් සඳහන් කරපු ආකාරයේ සැකස්මකින් මේ පරිපථයේ සකස් කරලා අපිට මිනුම් ගත කළ හැකිද සින්ක්වල නිවැරදි සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය. ඇත්ත වශයෙන්ම එහිදී අපිට මිනුම් ගත වෙන්නේ නැහැ නිවැරදි ඉලෙක්ට්‍රෝඩ විභවය. මොකද පරිපථයේ ප්‍රතිරෝධය අනුව වෙනස් වෙනවා එහිදී අපිට ලැබෙන ආගය. ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් නිවැරදි උපකරණ සකස් කළ යුතු ආකාරයේ දැන් ඔබට මේ තිරයේ දැర్శණීය වෙනවා. ඇත්තටම එතෙන්දී අපිට ඉලෙක්ට්‍රෝඩයක සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝ විභවය අපිට ලැබෙන්නේ නැහැ.
ඇත්තටම අපි මිනුම් ගත කළ යුතු වන්නේ සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩයත් සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයත් අතර ජනනය වන විද්‍යුත්ගාමක බලය. ඒ කියන්නේ පරිපතේ විද්‍යුත්ධාරාව ශුන්‍ය කිරීමට බාහිර වශයෙන් යෙදිය යුතු ප්‍රතිවිරුද්ධ විද්‍යුත් විභවාන්තරය තමයි අප සෙවිය යුතු වන්නේ. මෙය ඔබ භෞතික විද්‍යාවේදී භාවිතා කරන විභවමිතික ක්‍රමයක් ආසෙන් නිවැරදිව මැනගන්නට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය උපකරණ සකස් කළ යුතු ආකාරය දැන් ඔබට දැర్శණය වුණා. හොඳයි දරුවනි, සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩයක් හෝ සම්මත නොවන සින්ක් ඉලෙක්ට්‍රෝඩයක්. සම්මත තත්ත්ව වෙන නම් ඉතින් සින්ක් ධන දෙක ද්‍රාවණය ඒ සාන්ද්‍රණය ගණ්ඩේෂණ මවුල එකක් වෙන්න ඕන, උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 25ක් වෙන්න ඕන. අපි සාමාන්‍ය රසායනාගාරයකදී උෂ්ණත්වයේ සෙල්සියස් 25 නෙවෙයි. සින්ක් ධන දෙක වෙන ද්‍රාවණයේ ගණ්ඩේෂණ මවුල එකක් නෙවෙයි නම් ඒ සම්මත තත්ත්ව නෙවෙයි. ඉතින් මම කියන්නේ සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩයක් සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයක් මේ තිබෙන ආකාරයට සම්බන්ධ කරාම ඇතිවෙන සැකැස්ම මේ තියෙන ආකාරයට සම්බන්ධ කරාම තිබෙන සැකැස්මට අපි කියනවා විද්‍යුත් රසායනික කෝෂයක් කියලා. විද්‍යුත් රසායනික කෝෂයක් කියලා කියනවා. සම්මත හෝ සම්මත නොවන හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයක්, සම්මත හෝ සම්මත නොවන සින්ක් ඉලෙක්ට්‍රෝඩයක් එකිනෙකට මේ රූපසටහනේ තිබෙන ආකාරයට සම්බන්ධ කරාම ලැබෙන සැකැස්ම සරල විද්‍යුත් රසායනික කෝෂයක්. සරල විද්‍යුත් රසායනික කෝෂයක්. එතකොට මෙහි තිබෙනවා, බලන්න මෙහි තිබෙනවා, මේ තිබෙන්නේ සින්ක් ඉලෙක්ට්‍රෝඩය. දැන් මේ තිබෙන්නේ මෙහි විභවය මැන ගැනීම සඳහා සකස් කරලා තිබෙන විභවමිතික මැනීම සඳහා සකස් කරලා තිබෙන කොටස. මේ තිබෙන්නේ සින්ක් ඉලෙක්ට්‍රෝඩය. මේකට අපි කියනවා සින්ක් අර්ධකෝෂය කියලා. මේ තියෙන්නේ සින්ක් අර්ධකෝෂය. මේ තිබෙන්නේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය. මේ හයිඩ්‍රජන් අර්ධකෝෂය. එතකොට මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය සහ මේ සින්ක් ඉලෙක්ට්‍රෝඩය අතර ඔබ දන්නවා විභවයක් තිබෙනවා. විභවයක් තිබෙනවා. මෙතෙන්දී නම් අපි දන්නවා හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ විභවය ඔබ ශුන්‍ය කියලා සලකන නිසා ඔබට මිනුම්ගත වෙන්නේ මීට සාපේක්ෂව සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩේ විභවය. එතකොට සරල විද්‍යුත් රසායනික කෝෂයක සමකාලීනව, ඒ කියන්නේ එක විට පවතින පුළුවන් සමතුලිත දෙකක් තිබෙනවා. සරල විද්‍යුත් රසායනික කෝෂයක් ගත්තොත් එක විට පැවතිය හැකි සමතුලිත දෙකක් තිබෙනවා. අපි බලමු මේ සරල විද්‍යුත් රසායනික කෝෂයේ තිබෙන පුළුවන් සමතුලිත මොකක්ද. මේ සින්ක් ඉලෙක්ට්‍රෝඩයේ පැවතිය හැකි සමතුලිතය. සින්ක් ඉලෙක්ට්‍රෝඩය සින්ක් ධන දෙක අයන සින්ක් ලෝහය සමග ජලීය ද්‍රාවණයේ පවතින සින්ක් ධන දෙක අයන සින්ක් ලෝහය සමග සමතුලිත පද්ධතියක් දාගන්න. ඊළඟට බලන්න හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය H+ අයන සහ වායුමය හයිඩ්‍රජන් අතර පවත්වා ගන්නවා සමතුලිතයක්. දැන් මේ විද්‍යුත් රසායනික කෝෂය තුළ සිදුවිය හැකි සමස්ත ප්‍රතික්‍රියාව අපිට මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. එතකොට මේ කෝෂයෙන් අපි කාර්යයක් කරනකොට නැත්නම් කෝෂයෙන් විද්‍යුත් ධාරාවක් ලබා ගන්නකොට මේ ප්‍රතික්‍රියාව සිදුවෙන ආකාරය තමයි ඔබ යටින් සඳහන් වෙන්නේ. ඒක කුමක්ද වන්නේ? සින්ක් ඉලෙක්ට්‍රෝඩයේ සින්ක් ධන දෙක අයන බවට ඔක්සිකරණය වෙනවා. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේදී H ධන අයන H2 බවට ඔක්සිහරණය වෙනවා. එතකොට මම නැවත කියන්නම්, සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩය සහ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයෙන් සමන්විත රසායනික කෝෂයක් සැලකුවොත් එතකොට සින්ක් ඉලෙක්ට්‍රෝඩයේදී සින්ක් ධන දෙක අයන සාදමින් ඔක්සිකරණයක් සිදු වෙනවා. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේදී H+ අයන H2 බවට පත්වෙමින් ඔක්සි හරණයක් සිදු වෙනවා. එතකොට සින්ක් ඉලෙක්ට්‍රෝඩයේදී සිදුවන්නේ කුමක්ද? ඔක්සිකරණයක්. සින්ක් ඉලෙක්ට්‍රෝඩයේ සිදුවන්නේ ඔක්සිකරණයක්. එතකොට හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේදී සිදුවන්නේ ඔක්සි හරණයක්. සින්ක් ඉලෙක්ට්‍රෝඩයේ ඔක්සිකරණයක් සිදු වෙනවා. හොඳයි. විද්‍යුත් රසායනික කෝෂයක ඔක්සිකරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය. විද්‍යුත් රසායනික කෝෂයක ඔක්සිකරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය අපි හඳුන්වනවා ඇනෝඩය කියලා. මම දරුවනේ සඳහන් කරගන්න, විද්‍යුත් රසායනික කෝෂයක
ඔක්සිකරණය සිදුවෙන ඉලෙක්ට්‍රෝඩයක් තිබෙනවා. එය හඳුන්වන්නේ ඇනෝඩය කියලා. එය ඍණාරෝපිතයි. එය ඍණාරෝපිතයි. මම නැවත කියන්නම්. විද්‍යුත් රසායනික කෝෂයක ඉලෙක්ට්‍රෝඩ දෙකක් තිබෙනවා. ඒ ඉලෙක්ට්‍රෝඩ දෙකෙන් එක ඉලෙක්ට්‍රෝඩයක් ඔක්සිකරණය වෙන්නට ඕන, අනික් ඉලෙක්ට්‍රෝඩේ ඔක්සිහරණය වෙන්නට ඕන. එතකොට දැන් මා සඳහන් කරේ කුමක්ද? විද්‍යුත් රසායනික කෝෂයක ඔක්සිකරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය, එය ඍණාරෝපිතයි. හොඳයි, මම ඔබෙන් අහනවා, එහෙමනම් විද්‍යුත් රසායනික කෝෂයක ඔක්සිහරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය, විද්‍යුත් රසායනික කෝෂයක ඔක්සිහරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය කිනම් නමකින් හඳුන්වන්න පුළුවන්ද? ඒ ගැන ඔබට කියන්න පුළුවන් කුමක්ද? විද්‍යුත් රසායනික කෝෂයක ඔක්සිහරණය වන ඉලෙක්ට්‍රෝඩය අපි හඳුන්වන්නේ කැතෝඩය කියලා. කැතෝඩය කියලා. ඔව්. ඒක ධනාරෝපණයක් ගන්නවා. ඔව්, නිසකයෙන්ම මේ ධනාරෝපිත වෙන්නට ඕන. විද්‍යුත් රසායනික කෝෂයක ඔක්සිහරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය, විද්‍යුත් රසායනික කෝෂයක ඔක්සිහරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය ලෙස හඳුන්වනවා. එය අපි දන්නවා ධනාරෝපිත වෙන්නට ඕන. එය අනිවාර්යයෙන්ම ධනාරෝපිත වෙන්නට ඕන. හොඳයි, දැන් සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩයක් සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයක් අතර තිබෙන විභවය අපි දන්නවා. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ විභවය අපි අභිමත ලෙස ශුන්‍යයි කියලා සටහන් කරගත්තා. අපි ඒක දන්නවා. අපි ගිය පාඩමේදීත් මේ ගැන සඳහන් කරා. එතකොට සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයත් සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩයත් අතර තිබෙන විභවය අපි හඳුන්වනවා, ලියාගන්න දරුවනේ, සින්ක් ලෝහයේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා. සින්ක් ලෝහයේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය. එතකොට අපට පුළුවන් වෙනවා, එතකොට විවිධ ලෝහ සඳහා මේ ආකාරයට හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව විභවය මැනීමෙන් එක් එක් ලෝහය සඳහා, එහෙම නැත්නම් එක් එක් ඉලෙක්ට්‍රෝඩය සඳහා, එක් එක් මූලද්‍රව්‍ය සඳහා සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව සොයා ගන්න. ඊළඟ ගැටලුව තමයි මා ගිය සතියේ සඳහන් කරා, මේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව මැන ගැනීමේදී හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය භාවිතා කිරීම යම් යම් ගැටලු සහගත තත්ත්ව ඇති කරනවා. ප්‍රායෝගිකව ගැටලු තත්ත්ව ඇති කරනවා. මේ නිසා ඔබ සඳහන් කරගන්නට, ඔබ දැනගන්නට ඕන, අපි ප්‍රායෝගිකව සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව මැන ගැනීම සඳහා සැසඳුම් ඉලෙක්ට්‍රෝඩ ලෙස භාවිතා කරන ඉලෙක්ට්‍රෝඩ දෙකක් තිබෙනවා. සඳහන් කරගන්න එකක් තමයි සිල්ව ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් කැලමල් ඉලෙක්ට්‍රෝඩය භාවිතා කරන්න පුළුවන්. එක්කෝ සිල්ව ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය, එහෙම නැත්නම් අපිට පුළුවන් කැලමල් ඉලෙක්ට්‍රෝඩය භාවිතා කරන්න. ඊළඟට බලන්න, කිසියම් ඉලෙක්ට්‍රෝඩයක විභවය සඳහා අගයක් අපි යෝජනා කරනකොට, අගයක් දෙනකොට ලකුණකුත් තිබෙනවා, අගයකුත් තිබෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් සින්ක්හි සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය, ඍණ 0.76යි. ලියාගන්න බලන්න. සින්ක්හි සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය ඍණ 0.76 වෝල්ට්. රයිට්. මෙහි ඍණ ලකුණෙන් එක අදහසක් කියවෙනවා. සංඛ්‍යාවෙන් එක අදහසක් කියවෙනවා. ගුණාත්මක සලකුණක් තිබෙනවා, ප්‍රමාණාත්මක අගයක් තිබෙනවා. ගුණාත්මක සලකුණක්, ප්‍රමාණාත්මක අගයක්. අපි බලමු මේ සින්ක්වල ඉලෙක්ට්‍රෝඩ විභවය, සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයේ ඍණ 0.76 කියන එකේ අදහස කුමක්ද කියලා. මේ ඍණ ලකුණෙන් කියවෙන්නේ දරුවනේ, ඉලෙක්ට්‍රෝන අතිරික්ත වීමට සාපේක්ෂව සැලකූ විට හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට වඩා සින්ක් ඉලෙක්ට්‍රෝඩයේ ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් ඇති වෙනවා.
ඒ කියන්නේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ ඉලෙක්ට්‍රෝන අතිරීත්‍යයක් ඇතිවෙන්න නම් H2 දෙකක් H+ වෙන්න එපා. එතකොට තමයි ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්නේ. ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා ඉලෙක්ට්‍රෝඩේ ඍණාරෝපිත වෙන්නේ හයිඩ්‍රජන් ඔක්සිකරණය වුණොත් H2 H+ වුණොත්. සින්ක් ඔක්සිකරණය වෙන්නේ සින්ක් ධන දෙක වුණොත් අතිරික්ත ඉලෙක්ට්‍රෝන ඇති වෙනවා. එතකොට සින් ඉලෙක්ට්‍රෝඩේ ඍණාරෝපිත වෙනවා. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේට සාපේක්ෂව සින්කවල ඉලෙක්ට්‍රෝඩ විභවයේ ඍණ 0.76යි. ඍණ 0.76යි. ඒ කියන්නේ හයිඩ්‍රජන් වලට වඩා කැමැත්තෙන් ජලීය ද්‍රාවණයේදී සින්ක් ලෝහය ඔක්සිකරණය වෙනවා. ඒ නිසා තමයි සින්කවල සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය සඳහා ඍණ ලකුණක් ලැබී තිබෙන්නේ. ඒක ගුණාත්මකයි. 0.76 අපට ලබා දෙනවා ප්‍රමාණාත්මක අගයක්. හොඳයි. සින්කි සම්මත ඉලෙක්ට්‍රෝඩ විභාවය ඍණ 0.76. දැන් ඔක්සිහරණය සඳහා අප දෙන අර්ථ දැක්වීම් අනුව සින්ක් ඉලෙක්ට්‍රෝඩය මගින් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය තුළ ඔක්සිහරණයක් සිදු වෙනවා කියන එක තමයි මින් අදහස් වෙන්නේ. වෙනත් ආකාරයකට කියනවා නම් සින්ක් ලෝහය ජලීය ද්‍රාවණයේදී හයිඩ්‍රජන් වලට වඩා හොඳ ඔක්සිහාරකයක්. ඒ කියන්නේ ජලීය ද්‍රාවණයේදී සින්ක් ඔක්සිකරණය වෙන්නට කැමති හයිඩ්‍රජන් වලට වඩා. හොඳයි, දැන් බලන්න ඊළඟට මා සඳහන් කර තිබෙනවා මැග්නීසියම් මි සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය ඍණ 2.37 කියලා. ඍණ 2.37 කියලා සඳහන් කර තිබෙනවා. දැන් මින් කියවෙන්නේ කුමක්ද? මින් කියවෙන්නේ මැග්නීසියම් මි ඔක්සිහාරක බලය, මැග්නීසියම් මි ඔක්සිහාරක බලය සින්ක් වලට වඩා වැඩි. ඍණ ලකුණෙන් කියන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව ඔක්සිහාරක ගුණයෙන් වැඩි සින්ක්, එසේමයි මැග්නීසියම්. ගුණාත්මක සලකුණු. සින්ක් වල 0.76යි, මැග්නීසියම් වල 2.37යි. එහෙනම් ඔක්සිහාරක බලය වැඩි කාගේද? මැග්නීසියම් වල සින්ක් වලට වඩා. පැහැදිලිද? කොපවල සම්මත ඉලෙක්ට්‍රෝඩ විභාවය, කොපයි සම්මත ඉලෙක්ට්‍රෝඩ විභාවය ලියාගන්න, ධන 0.34 වෝල්ට් කොපහි සම්මත ඉලෙක්ට්‍රෝඩ විභාවය. මං ඒ සමගම කියන්නම් සිල්වහි සම්මත ඉලෙක්ට්‍රෝඩ විභාවය ඒකත් සඳහන් කරගන්න. සිල්වහි සම්මත ඉලෙක්ට්‍රෝඩ විභාවය ධන 0.80යි. ධන 0.80යි. දැන් අපි ගමු කොප ඉලෙක්ට්‍රෝඩේ කුමක්ද කියවෙන්නේ. කොපහි ඉලෙක්ට්‍රෝඩ විභාවය ධන 0.34යි. ඔබට මතකනේ සින්ක්වල මා කියනකොට ඍණ 0.76යි. කොපවල සම්මත ඉලෙක්ට්‍රෝඩ විභාවය ධන 0.34යි. අන්න හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට, සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව සම්මත කොප ඉලෙක්ට්‍රෝඩය ධනාරෝපිතයි. ධනාරෝපිතයි. ඒ කියන්නේ කොප ඔක්සිකරණය වෙන්න කැමති නෑ ජලීය ද්‍රාවණයේදී හයිඩ්‍රජන් තරම්. එහෙමනම් කොප සම්මත කොප ඉලෙක්ට්‍රෝඩයක් සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩයක් එකිනෙක සම්බන්ධ කර ඔබ සරල විද්‍යුත් රසායනික කෝෂයක් පිළියල කරොත් ඔක්සිකරණය සිදුවිය යුත්තේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ. ඔක්සිහරණය සිදුවේ යුත්තේ සම්මත කොප ඉලෙක්ට්‍රෝඩේ. එහෙමනම් ඔක්සිකරණය සිදුවන සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය එහිදී ඍණාරෝපිත වෙනවා. ඍණ අග්‍රය ලෙස ක්‍රියා කරනවා. සම්මත කොප ඉලෙක්ට්‍රෝඩේ ඔක්සිහරණයක් සිදුවීමෙන් එය ධන ඉලෙක්ට්‍රෝඩය ලෙස ක්‍රියා කරනවා. හොඳයි. කොපවයි සම්මත ඉලෙක්ට්‍රෝඩ විභාවයේ කීයද? 0.34යි. සිල්වවල 0.8යි. ධන
බිඳුවයි දසම අටයි බිඳුවයි ධන. දැන් ඔබට හැඟෙනවා ඔබට තේරෙනවා අවබෝධ වෙනවා ඔක්සිහාරක ගුණය සසඳන්නට පුළුවන් කොපර් සහ සිල්වර්වල. සිල්වර්වල ධන බිඳුවයි දසම අටයි කොපර්වල ධන බිඳුවයි දසම හතරයි බිඳුවයි. මින් කියවෙන්නේ කුමක්ද? කොපර් ලෝහය හයිඩ්‍රජන් වලට වඩා දුබල ඔක්සිහාරකයක්, සිල්වත් හයිඩ්‍රජන් වලට වඩා දුබල ඔක්සිහාරකයක්. ඒ ලෝහ දෙක අතරින් සිල්ව ලෝහය කොපර් ලෝහයටත් වඩා දුබල ඔක්සිහාරකයක්. හොඳයි, ඔබ දැන් කල්පනා කරන්න, ඔබ හිතන්න, සිල්ව ඉලෙක්ට්‍රෝඩයක්, සම්මත සිල්ව ඉලෙක්ට්‍රෝඩයක්, සම්මත කොපර් ඉලෙක්ට්‍රෝඩයක්කින් සමන්විත වන සරල විද්‍යුත් රසායනික කෝෂයක්. දැන් ඔක්සිකරණය සිදුවන්නේ කොතැනද? ඔක්සිහරණය සිදුවන්නේ කොතැනද? ධනාග්‍රය මොකද්ද? ඍණාග්‍රය මොකද්ද? ඇනෝඩය මොකක්ද? කැතෝඩය මොකද්ද? මේ පිළිබඳව ඔබට පුළුවන් වෙන්නට ඕන පැහැදිලි කරන්න. හොඳයි, දැන් අපි සඳහන් කරගන්න බලන්න, මට ලියන්න ඕගොල්ලෝ බලන්න. කොපර් ඉලෙක්ට්‍රෝඩයයි සිල්වර් ඉලෙක්ට්‍රෝඩයයි අපි සම්බන්ධ කරලා සරල විද්‍යුත් රසායනික කෝෂයක් පිළියෙල කරනවා. එහෙමනම් ඔක්සිකරණය වෙන්නට ඕන ඉලෙක්ට්‍රෝඩය, ඔක්සිකරණය වෙන්නට ඕන ඉලෙක්ට්‍රෝඩය ඔබ දන්නවා කොපර් ඉලෙක්ට්‍රෝඩය. කොපර් ඉලෙක්ට්‍රෝඩයේදී ඔක්සිකරණයක් වෙන්නට ඕන කොපර් ඉලෙක්ට්‍රෝඩය. ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩය අපි හැඳින්වුවා, ලියාගන්න මොකද්ද ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩය? අපි හැඳුන්වුවේ ඇනෝඩය හැටියට. එහෙනම් එය ඇනෝඩය. එහෙනම් සිල්ව ඉලෙක්ට්‍රෝඩය ඔක්සිහරණය වෙන්නට ඕන, ඔක්සිහරණය වෙන්නට ඕන. ඔක්සිහරණය වෙන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය. කැතෝඩය එය ධනාරෝපිත වෙන්නට ඕන. දැන් ඔබ දන්නවා අන්න කොපර් සහ සිල්ව ඉලෙක්ට්‍රෝඩ වලින් සමන්විත විද්‍යුත් රසායනික කෝෂයක මොකක්ද ධනාග්‍රය, කුමක්ද ඍණාග්‍රය, ඔක්සිකරණය සිදුවෙන්නේ කොහෙද, ඔක්සිහරණය සිදුවෙන්නේ කොහෙද කියලා දැන් ඔබ දන්නවා. හොඳයි, කොහොම වුණත් අපි බලමු තව ටිකක් සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව මැනගන්න ආකාරය පිළිබඳව තවදුරටත් අපි තොරතුරු ටිකක් බලමු. මේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව මැනගැනීමේදී, සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව මැනගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තිබෙනවා. අපි දන්නවා සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව අපි මැනගන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව. දැන් සම්මත කෝෂයක විභවය සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව මැනගන්න ඕන නම්, කෙටියෙම කියනවා නම් සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව මැනගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා බලන්න ඔබ කියන්න. කියන්න බලන්න. අර්ධකෝෂවල ඇති ද්‍රාවණවල සාන්ද්‍රණය ගණ්ඩසිමිනේට මවුල එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ H+ අයන සාන්ද්‍රණය ගණ්ඩසිමිනේට මවුල එකක් වෙන්න ඕන. අනෙක් ඉලෙක්ට්‍රෝඩේ අඩංගු වන ද්‍රාවණයේ සාන්ද්‍රණය ගණ්ඩසිමිනේට මවුල එකක් වෙන්නට ඕන. හරි, ඊළඟට ඒ වගේම වායු සහභාගී වෙනවා නම් එහි පීඩනය 1 atm වෙන්න ඕනේ. ඔව්, වායුගෝල එකක පීඩනයකින් යුතු වායුවන් තමයි භාවිතා කරන්නට ඕනේ. මේ බලන්න අයනික සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල එකක් වෙන්න ඕන. ඊළඟට වායු සහභාගී වන විට පීඩනය 1 atm වෙන්නට. ඔබගේ විභාගයේදී ප්‍රශ්න කරනවා සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව මැනගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද බලන්න. ඊළඟට ලෝහ නොවන ඉලෙක්ට්‍රෝඩ සඳහා අපි දන්නවා අලෝහමය ඉලෙක්ට්‍රෝඩ හදන්නට පුළුවන්. ඔබ දන්නවා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයත් අලෝහමය ඉලෙක්ට්‍රෝඩයක්. ඒ වගේම ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩය, ඔක්සිජන් ඉලෙක්ට්‍රෝඩ, බ්‍රෝමින් ඉලෙක්ට්‍රෝඩ මේවා හදාගන්න පුළුවන්. ඒවාදී අපි අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝඩ සඳහා ප්ලැටිනම් ලෝහය භාවිතා කරන්නට ඕන. ඔබ දන්නවා ඇයි කියලා? මොකද ඔක්සිකරණය වෙනවා නම් ඉලෙක්ට්‍රෝන රඳවා ගන්න, ඔක්සිහරණය වෙනවා නම් අවශ්‍ය වෙන ඉලෙක්ට්‍රෝන ලබා දෙන්න ප්ලැටිනම් ලෝහය අවශ්‍ය වෙනවා. ඊළඟට විභවාන්තරයේ මැනගන්නට ඕනි සෙල්සියස් අංශක 25 දී. ඒ කියන්නේ කෙල්වින් ආසන්න වශයෙන් 298 දී තමයි විභවාන්තරයේ මැනගන්නට ඕනි. මම දැන් කරුණු හතරක් කිව්වා. බලන්න ඊළඟට අර්ධකෝසාතර ජනනය වන උපරිම විභවාන්තරයේ හෙවත්
විද්‍යුත් ගාමක බලය තමයි ඔබ මිනුම් ගත කළ යුතුවන්. ඒ සඳහා මා කීපවරක් සඳහන් කරා විභව මිතික ක්‍රමයක් තමයි වඩාත් නිවැරදි වන්නේ. එතකොට අපිට මිනුම් ගත වෙනවා අර්ධ කෝසාතර ජනනය වන උපරිම විභව අන්තරය. එතකොට දැන් අපි දන්නවා සරල විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳව දන්නවා. සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව මැන ගැනීමේදී අවශ්‍ය තත්ත්ව දන්නවා. ඊළඟට අපි හොයා බලන්නට ඕන දරුවනේ අර්ධකෝෂ ප්‍රතික්‍රියා ලියන ආකාරය. අර්ධකෝෂ ප්‍රතික්‍රියා ලියන ආකාරය අප ඊළඟට සලකා බලන්න ඕන. අර්ධකෝෂ ප්‍රතික්‍රියා ලියා දැක්වීමේදී සම්මතය ඔක්සීකෘත ප්‍රභේදය කලින් සඳහන් කළ යුතුයි. අර්ධකෝෂ ප්‍රතික්‍රියා ලියා දැක්වීමේදී සම්මතය තමා ඔක්සීකෘත ප්‍රභේදය කලින් සඳහන් කිරීම. අපි දන්නවනේ අර්ධකෝෂ ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක ඔක්සීකෘත නම් පළ ඔක්සි හරිතයි. එතකොට අපි ලියන්නට ඕනේ ඔක්සීකෘත ප්‍රභේදය තමයි කලින් සඳහන් කරන්න ඕනේ. මේ බලන්න උදාහරණයක්. දැන් බලන්න ප්‍රතික්‍රියක පැත්තේ තිබෙන සින් ධන දෙක හියොක්සිකරණාංකයේ ධන දෙකයි පළ පැත්තේ තිබෙන්නේ සින්ක්. එහි ඔක්සිකරණාංකයේ බිඳුවයි. ඉතින් ඔය ප්‍රතිවර්ති ප්‍රතික්‍රියාව වෙයි තිබෙන්නේ ගතික සමතුලිතය. එතකොට අපි ප්‍රතික්‍රියාව ලියන්නට ඕනේ කෙසේද? ඔක්සීකෘත ප්‍රභේදය ZN ධන දෙක තමයි ඔබ කලින් සඳහන් කළ යුත්තේ. ZN ධන දෙක කලින් සඳහන් කර යුත්තේ මක් නිසාද? මින් සින් සහ සින් ධන දෙක අයන සින් ධන දෙක අයන සහ සින් සැලකුවාම වඩාත් ඔක්සීකෘත වන්නේ සින් ධන දෙක නිසා. ඔබ ඉදිරියේ සඳහන් කර තිබෙනවා ඊ සම්මත අගය ඍණ 0.766 වෝල්ට්. අපි දන්නවා එතකොට සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව විභවයේ ඍණ නිසා එය සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය ඔක්සි හරණය කරන බව. මේ බලන්න අර්ධකෝෂයේ ලියා දක්වන ආකාරය. මේ තිබෙන්නේ සින්ක් අර්ධකෝෂයේ ලියා දක්වන ආකාරය. විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන බලන්න එහි දක්වා තිබෙනවා සම්මත සින්ක් අර්ධකෝෂයේ ලියා දක්වන ආකාරය. විශේෂයෙන්ම සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරේ මවුල එක බව දක්විය යුතුයි. සින්ක් ඝන අවස්ථාවේ පවතින බවත් ඔබ දැක්විය යුතුයි. ඊළඟට බලන්න මේ තිබෙන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ ප්‍රතික්‍රියාව. මෙතන H+ විය යුතුයි. දෙකක් H+ equals ධන දෙකක් කී වලින් H2 ලැබෙනවා. මේ නිවැරදි වෙන්න ඕනේ H+ ලෙස. එතකොට වඩාත් ඔක්සීකෘත ප්‍රභේදයේ H+ H2 වලට වඩා. ඒ නිසා අපි ලියන්නට ඕනේ H+ කලින් සඳහන් කරන්නට ඕනේ. බලන්න ඊ සම්මතාගේ යටින් සඳහන් කරලා තිබෙනවා. අපි දන්නවා විභවයේ බිඳුවයි. මේ අර්ධකෝෂයේ ලියා දක්වන ආකාරය. එතෙවෙන්නේ H+ equals ඝන ඩෙසිමීටර මවුල 1යි H2 වායුවක් භාවිතා කරන්නේ. එතකොට එහි පීඩනය සඳහන් කර තිබෙනවා 1 ATM කියා. ඊළඟට ප්ලැටිනම් ලෝය ඊ සම්මතාගය ඔබට දක්වා තිබෙනවා. Fe ධන දෙක යන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරේට මවුල 1ක් වන ද්‍රාවණයක් තුල Fe ධන 3 සංයෝගයක් දිය කරලා Fe ධන 3 අයන සාන්ද්‍රණයත් ඝන ඩෙසිමීටර මවුල 1ක් වන අවස්ථාවක් පිළියෙල කරගත්තොත්. ඒ කියන්නේ පෙරස් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරේට මවුල 1යි ෆෙරික් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරේට මවුල 1යි වන ජලීය ද්‍රාවණයක් පිළියෙල කරලා එහි ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩයක් ගිල්ලුවොත් අපිට සකස් කරගන්න පුළුවන් Fe ධන 2 Fe ධන 3 ඉලෙක්ට්‍රෝඩයක්. බලන්න මේ ඒ ලියා දක්වන ආකාරය. මේ තියෙන්නේ Fe ධන 2 Fe ධන 3 ඉලෙක්ට්‍රෝඩය මේ දක්වලා තිබෙන ආකාරය. ඒ ඊ සම්මතාගය දක්වා තිබෙනවා ධන 0.77. දැන් බලන්න ලියන්න බලන්න උදේ සිදුවෙන ප්‍රතික්‍රියාව Fe ධන 2 equals ධන Fe ධන 2 equals ප්‍රතිවර්තයයි Fe ධන 3 equals ධන E. එහෙම ලියන්න වෙන්නේ Fe ධන 2 equals ප්‍රතිවර්තයයි Fe ධන 3 ධන E මොක ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාව. දැන් ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩේ කරන්නේ කුමක්ද? ප්ලැටිනම් තාඩුව කරන්නේ මොකද්ද? Fe ධන 2 අයන Fe ධන 3 අයන බවට ඔක්සිකරණය වෙනවා නම් දරුවනේ
ඔක්සිකරණය වෙනවනං මොකද වෙන්නේ අතිරික්ත වෙන ඉලෙක්ට්‍රෝන ප්ලැටිනම් තහඩුව රඳවා ගන්න. ඔක්සිකරණයේ පැත්තට ප්‍රතික්‍රියාව වෙනවා. ඔක්සිහරණයේ පැත්තට ප්‍රතික්‍රියාව වෙනවනං ඒ කියන්නේ Fe ධන 3 Fe ධන 2 බවට පත් වෙනවනං එතකොට මොකද වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන අවශ්‍ය වෙන ඉලෙක්ට්‍රෝන ප්ලැටිනම් තහඩුවේ රඳවා ගන්නවා. Fe ධන 3 Fe ධන 2 වෙනවනං අතිරික්ත වෙන ඉලෙක්ට්‍රෝන ප්ලැටිනම් තහඩුවේ රඳවා ගන්නවා. දැන් බලන්න ওই ඉලෙක්ට්‍රෝඩ විභවයේ දීලා තිබෙන්නේ ධන 0.77යි. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව මෙහි සිදුවේ යුත්තේ කුමක්ද කියලා දැන් ඔබට තේරුම් ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝඩ විභවයේ ධන කියන්නේ ඔය ප්‍රතික්‍රියාව ඔය ඉලෙක්ට්‍රෝඩයේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සම්බන්ධ කරොත් සිදුවෙන්න ඕනේ ඔක්සිකරණයක් ධාරණයක්ද? ඔක්සිකරණයක් ධාරණයක්ද? කල්පනා කරලා බලන්න. දැන් සම්මත කොපර් ඉලෙක්ට්‍රෝඩය අපි දන්නවනේ විභවයේ ධන 0.34යි. සම්මත සින්ක් ඉලෙක්ට්‍රෝඩයේ විභවයේ ඍණ 0.76යි. දැන් සින්ක් ඉලෙක්ට්‍රෝඩය සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සම්බන්ධ කරොත් සින්ක් වල ඔක්සිකරණයක් නිවෙන්නේ. මොකද ඉලෙක්ට්‍රෝඩ විභවයේ ඍණ. සින්ක් ඉලෙක්ට්‍රෝඩය ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය වෙනවා. ඒ නිසා ඒක ඇනෝඩේ. කොපර් ඉලෙක්ට්‍රෝඩේ සම්බන්ධ කරොත් කුමක්ද වෙන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට? එහි විද්‍යුත් ගාමක බලය නැත්තම් ඉලෙක්ට්‍රෝඩ විභවයේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයේ අපට ලැබුණේ ධන 0.34යි. ඒ කියන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට කොපර් ඉලෙක්ට්‍රෝඩේ සම්බන්ධ කරොත් කොපර් වල සිදුවෙන්නේ ඔක්සිහරණයක්. ඔක්සිකරණය වෙන්නේ කොතනද? හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ. එතකොට කොපර් ඉලෙක්ට්‍රෝඩේ සිද්ධ වෙන්නේ ඔක්සිහරණයක්. ඔක්සිහරණයක් කියන්නේ Cu ධන 2 Cu බවට පත් වෙනවා. ඔක්සිහරණයක් වෙනවා. එහෙමනම් මේ ඉලෙක්ට්‍රෝඩය මේ Fe ධන 3 Fe ධන 2 ඉලෙක්ට්‍රෝඩය සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සම්බන්ධ කළොත් සිදුවිය යුත්තේ කුමක්ද? කුමක්ද සිදුවෙන්න ඕනේ? ඔක්සිහරණයක්. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව කොයි පැත්තටද වෙන්න ඕනේ? Fe ධන 3 Fe ධන 2 වෙන්නට ඕන. එතකොට මෙය ඔක්සිහරණයක් වෙනවා නම් ආරෝපණය වෙන්න ඕනේ මොකද්ද? ඔක්සිහරණය වෙනවා නම් Fe ධන 3 Fe ධන 2 වෙන්න ඕන. එතකොට මොකක්ද ආරෝපණය වෙන්න ඕනේ? ධන ආරෝපිතද ඍණ ආරෝපිතද? ධන ආරෝපිතයි. හොඳයි. දැන් බලමු අපි දෙක්ලා සාකච්ඡා කරා සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව මැන ගන්න ආකාරය. අපි ඉලෙක්ට්‍රෝඩ විභව ස්නාන කරන්නේ ඔක්සිකෘත ප්‍රභේදයේ කලින්. ඒ නිසා අප මේවට කියනවා ඔක්සිහරණ විභව කියලා. දැන් බලන්න අපට අවශ්‍ය වන සුලබත මූලද්‍රව්‍ය වල කිහිපයක සම්මත ඔක්සිහරණ විභව මා ඊළඟට ඔබට ඉදිරිපත් කරන්නම්. ඔබ සඳහන් කරගන්න ඔබට මේ අවශ්‍ය වෙනවා ගණනය කිරීම වලදී. සම්මත ඔක්සිහරණ විභව මේ තිබෙන්නේ. සම්මත ඔක්සිහරණ විභව අර්ධකෝෂ ප්‍රතික්‍රියාව දක්වා තිබෙනවා. ඊ සම්මතාගයේ ඔබට දීලා තිබෙනවා ධන වෝල්ට් වලින් දීලා තිබෙනවා. මෙතන ඉස්සෙල්ලම දීලා තිබුණේ F2 ෆ්ලුවරින් සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය ධන 2.85යි. ධන 2.85යි. ඒකෙන් ඔබ දැන් දන්නවා ෆ්ලුවරින් මේ තමයි දරුවනේ අර්ධකෝෂ ප්‍රතික්‍රියාවක් සඳහා ලැබිය හැකි උපරිම ධන අගය ලැබෙන ඉලෙක්ට්‍රෝඩය. එහෙම නැත්නම් ඊ සම්මත අගය සඳහා උපරිම ධන අගයක් ලැබෙන අර්ධකෝෂය තමයි ෆ්ලුවරින්. ඒ කියන්නේ ෆ්ලුවරින් තමයි ඔක්සිහරණය වෙන්න වැඩියෙන්ම කැමති මූලද්‍රව්‍ය. ෆ්ලුවරින් තමයි ඔක්සිහරණය වෙන්න වැඩියෙන්ම කැමති මූලද්‍රව්‍ය. ඔබ දන්නා වූ මූලද්‍රව්‍ය අතරින් ජලීය ද්‍රාවණයේදී ඉන් අදහස් වන්නේ කුමක්ද? ෆ්ලුවරින් තමයි ඔබ දන්නා හොඳම ඔක්සිකාරකය ජලීය ද්‍රාවණයේදී. ජලීය ද්‍රාවණයේදී තිබෙන ප්‍රබලතම හොඳම ඔක්සිකාරකය ෆ්ලුවරින්. ඒක සඳහන් කරගන්න ඔබට අවශ්‍ය වෙනවා ඉදිරියේදී. මේ බලන්න ඊළඟට මම ඔබට පෙන්වන්නම් ඒ ඉලෙක්ට්‍රෝඩ විභව එකිනෙකට අඩු වෙන ආකාරය. මේ තියෙන්නේ බලන්න MnO4- අයනවල සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයේ දීලා තියෙනවා ධන 1.51යි. ක්ලෝරීන් දීලා තිබෙනවා ධන 1.36යි. බලන්න එහෙමනම් දැන් මේකෙන් ඔබට පුළුවනි ඔබ ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියා ගැන දන්නවා. වඩාත් හොඳ ඔක්සිකාරකය ජලීය ද්‍රාවණයේදී
කලෝරීන් ද එෝපෝ මයින සයනද දැපට වැටයනවා බලන්න එෝපෝ මයින සයන සඳහා ධන එකයි දසම පායකයි කලෝරීන් සඳහා තිබෙන්නේ ධන එකයි දසම තුනයි හයක් ඒනම් ජලිය ද්‍රාවනයේදී පර්මැංගනේට් අයන වඩාත් හොඳ ඔක්සිකාරකයක් CL2 වලට වඩා බලන්න ඉළඟට බ්‍රෝමීන් ඉළඟට බලන්න මෙතිබෙන් සීයු කොපර් සඳහා ඉලෙක්ටෝඩ විභාවය බලන්න ඉළඟට හයිබ්‍රජන් සඳහා අපි දන්නවා ඉලෙක්ටෝඩ විභාවය බිඳුවයි ඉළඟට ලෙඩ් මෙන බලන්න ලෙඩ් වලට වෙනකොට සම්මත ඉලෙක්ටෝඩ විභාවය රින බවට පත් වෙලා තිබෙනවා අන්න ජලීය ද්‍රාවණයේදී ලෙඩ් ඔක්සි කරණය වෙන්නට කැමති හයිඩ්‍රජන් වලට වඩා හයිඩ්‍රජන් වලට වඩා ඔක්සිකරණය වෙන්ට කැමති. ඒ නිසා තමයි ලෙඩ් සඳහා රිනාගයක් ලැබී තිබෙන්. ඉළඟට එස්සෙන් දන දෙකායන ඉළඟට බලන්න ඉළඟට බලන්න ටයිටේනියම් සිංක් මැග්නීසියම් ලිතියම් මා ඉදිරිපත් කළේ ඔබට කිහිපයක් පමණයි අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කීපයක ඉලෙක්ට්‍රෝඩ විභව තමයි ඉදිරිපත් කරේ බලන්න වඩාත්ම විශාලම රිනාගේ ලැබී තිබෙන්නේ ලිතියම් වලට එහි අගේ ඔබ දන්නවා රින බිඳුවයි දසම තුනයි පහයි රින තුනයි දසම බිඳුවයි පහයි ලිතියම් සඳහාගේ ඒ කියන්නේ ජලීය ද්‍රාවණයේදී ලිතියම් ඉලෙක්ට්‍රෝන පිට කරන්න ඉතාම කැමති මේ රිනාගේ තමයි අපට ලැබෙන උපරිම රිනාගේ ඒ කියන්නේ ලිතියම් ඉතාම කැමැත්තෙන් ජලීය ද්‍රාවණයේදී එල්ලයි ප්ලස් අයන සාදමින් ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවා ඒ නිසා තමයි සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව රිනාගයක් ලැබිලා තිබෙන්නේ ඒ නිසා ජලීය ද්‍රාවණයේදී ප්‍රබලතම ඔක්සි හාරකය වෙන්නේ ලිතියම් ජලීය ද්‍රාවණයේදී ප්‍රබලතම ඔක්සි හාරකය ලිතියම් ජලීය ද්‍රාවණයේදී ප්‍රබලතම ඔක්සි කාරකය ෆ්ලෝරීන් දැන් අද අපි සාකච්ඡා කරා සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයේ පිළිබඳව ඉලෙක්ට්‍රෝඩ විභව සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව මැනගන්න ආකාරයේ පිළිබඳව අද දවසේ අප සාකච්ඡා කරා ඉලෙක්ට්‍රෝඩ විභවයේ සඳහා ලැබෙන අගේ ගුණාත්මක සලකුණ ප්‍රමාණාත්මක අගේ පිළිබඳව අප සාකච්ඡා කළා ඒ වගේම ඔබට අද සඳහන් කරා අපි ඔබ සමග සාකච්ඡා කරා මේ අගයන් සසඳලා ඔබට ප්‍රතික්‍රියාශීලීතාවයේ පිළිබඳව දල අදහසක් ලබා ගන්න ආකාරය පිළිබඳවත් කතා කරා ඍණ විභවයේ වැඩිනම් කුමක්ද සිදුවන්නේ ධන විභවයේ වැඩිනම් කුමක්ද සිදුවන්නේ කියලා දැන් ඔබ දන්නවා සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව පෙළගස්වලා තිබෙන ආකාරය පිළිබඳව දැන් ඔබට වැටහීමක් තිබෙනවා ඊළඟට අපි සාකච්ඡා කළ යුතු වන්නේ මේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව භාවිතා කරමින් ප්‍රතික්‍රියා පෙරහීම් කරන ආකාරය සරල විද්‍යුත් රසායනික කෝෂ ඉදිරිපත් කරන ආකාරය IUPAC ආකාරයට විද්‍යුත් රසායනික කෝෂ නිරූපණය කරන ආකාරය සහ විද්‍යුත් විච්ඡේදනයේ පිළිබඳව තොරතුරු ඔබ දැනගත යුතුයි ඔබගේ විභාගයේ සඳහා ඒ තොරතුරු මීළඟ සතියේ ඔබ සමග සාකච්ඡා කිරීමේ අදහසින් අද දවසේට පාඩම අවසන් කරනවා හොඳයි දරුවනේ ඔබ සැමට ආයුබෝවන්